Hi, Bohan. Vanakkam. Adha api vishesha rasvima kandivve adhyapana sheshtre loku venaskam siddhavenda vela tiyenoa me COVID pandemic ekak එක ආර්ථික අර්බුදයක් සම්බන්ධ වීමයි. දැන් මේ අනුව ඔබතුමන්ලාට ලොකු අභියෝගයක් මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ ළමයින්ට කලින් තිබුණු තත්ත්වයේ උඩ ලැබුණු අධ්‍යාපනය අද දෙන්න විදියක් නැහැ. නවීන ක්‍රම හොයාගන්න වෙලා තියෙනවා. දැන් එකක් ඩිජිටල් ක්‍රමේ පාවිච්චි කිරීම එහෙම ඒවා ගැනත් යම් පීවර ගන්න වෙලා තියෙනවා. ඉතින් අපි අපේ පැත්තෙන් මේව දැනගෙන ඔබතුමන්ලාට සහාය දෙන්නයි බලාපොරොත්තු තියෙන්නේ. ඒක නිසා අපිට පැහැදිලිව තත්වය දැන් තියෙන හැටියට ප්‍රශ්නත් එක්ක අපහසුතාවයනුත් එක්ක අපිට යම් විස්තරයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. අපේ එතකොට පාර්ලිමේන්තුවේ පැත්තෙන් තමන්නාසෙලාට මුහුණ දෙන්න තියෙන මේ අභියෝගය පරාජය කිරීමට විශේෂයෙන් සිසු දරුවන්ට අර කලින් ලැබුණු අධ්‍යාපනය හා සමාන අධ්‍යාපනයක් ලබා දෙන්න බාධක තියෙනවා නම් ඒවා ඉවත් කරගෙන මේ නිසි තත්ත්වයකට ගේන්න අපි පුළුවන් සහයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකටයි අද මේ කැඳවීම කළේ මේ විශේෂ සාකච්ඡාව. ඉතින් මුලින්ම අපිට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට මේ කොවිඩ් වසංගතයත් ආර්ථික අර්බුදයත් පදනම් කරගෙන ඒකම යම් සමාජීය වෙනස් වීමත් ඇති වෙලා තියෙනවා. ඒවත් හරහා මොනවාගේ තත්ත්වයක්ද දැන් මතුවෙලා තියෙන්නේ, ඒ තත්ත්වය පදනම් කරගෙන ඔබතුමාලා මොන පියවර අරන් තියෙනවද අර නිසි තත්ත්වයට ගේන්න. ඒක කරන්න පෙර අපි කැමති දැනගන්න තමුන්නාන්සේලා ගැන පුළුවන්ද නම් තනතුරු අපට දැනුම් දෙන්න. දැන් මම එම්.එන්. රණසිංහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්. මම සුනිල් ජයන්ත නවරත්න ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්. මම රංජිත් පත්මසිරි ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්. මම උපසභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ දිනවල සභාපතිතුමා ලංකාවේ නැති නිසා වැඩ ආවන්නේ. මම මහාචාර්ය නිලන්තිද සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති. මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ CVCD Committee of Vice Chancellors and Directors එකේ සභාපති ධූරය දරන නිසා මේ අවුරුද්දට විශ්වවිද්‍යාල වෙනුවෙන්. මම ජනක බෝගමුව අභ්‍යන්තර විගණක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. මම අනුර ජයලාල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජාතික අධ්‍යාපන ආයතනය. මම සේන විජේසුන්දර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජාතික අධ්‍යාපන ආයතනය. මම රංජනී ධනවර්ධන ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්. සුදත් සමරසිංහ ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු අධ්‍යාපන විෂය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්.
දර්ශන සමරවීර ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් භාෂා මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා. මම දමයන්ති පනාකොඩ සංඛ්‍යාන නිලධාරී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව. මම නියෝජ්‍ය ලේකම් මධ්‍යන කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ජනාධර විජේසිංහ. මම මංගලා දයාරත්න අතිරේක ලේකම් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය. මම මදුරා වේහල්ල අතිරේක ලේකම් ප්‍රතිපත්ති සැලසුම් අධ්‍යාපන අමාත්‍යංශය. මම අයිලප්පෙරම අධ්‍යාපන ප්‍රකාශන කොමසර් ජෙනරාල් අධ්‍යාපන අමාත්‍යංශය. මම එච් ප්‍රේමතිලක අතිරේක ලේකම් අධ්‍යාපන අමාත්‍යංශය අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන. මම WMJ පුෂ්පකුමාර අතිරේක ලේකම් අධ්‍යාපන සේවා අධ්‍යාපන අමාත්‍යංශය. මම LMD ධර්මසේන විභාග කොමසාරිස් ජෙනරාල්. EWLK ගොඩවෙල අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් පාසල් කටයුතු. මම PK සුබෝධිනි අතිරේක ලේකම් ආයතන කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය. මහින්ද යාපා අධ්‍යාපන සේවා අතිරේක ලේකම්. DS පත්මසිරි ප්‍රධාන මූලධාරී අධ්‍යාපන අමාත්‍යංශය. මම සුමුදු විජේසූරිය නියෝජ්‍ය අධ්‍යක්ෂ දුරස්ථ අධ්‍යාපන අංශයේ අධ්‍යාපන අමාත්‍යංශය. මම ප්‍රභාත් විතානගේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අංශයේ අධ්‍යාපන අමාත්‍යංශය. දැන් මෙතන සාමාන්‍ය පාසල් අධ්‍යාපනය සම්බන්ධව මේ විශාල වෙනස්කම් ඇතිවෙන්න ඇති කරන්න සිද්ධ වෙලා තියෙනවා බව අපි කවුරුත් දන්න දෙයක්. ඒකම දැන් විශ්වවිද්‍යාල මට්ටමේත් යම් වෙනස්කම් ඇති වෙලා තියෙනවා. මෙතන අපි බලන්නේ ශිෂ්‍යයින්ගේ දියුණුව සඳහා ඒ අයගේ දැනුම වර්ධනය වීම සඳහා දැනටම අපිට ආරංචි යම් වෙනසක් තියෙනවා. කලින් ක්‍රමය අනුවත් දැන් ක්‍රියාත්මක කරන ක්‍රමය අනුව. එතකොට මේ වගේ දැන් ප්‍රශ්න හැටියට තියෙනවා. උදාහරණයක් හැටියට දැන් කොහොමද ඩිජිටල් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ මේ දුප්පත් පවුල්වල ඒකට අවශ්‍ය පාසුකම් ලබා ගන්න බැරි වුණොත් ගෙවල් වලට. ඉතින් ඒ වාගේ ප්‍රශ්න සමාජය තුළ තියෙන ප්‍රශ්නත් එක්කරගෙන පුළුවන්ද අපිට දැන් තියෙන තත්ත්වය පැහැදිලි කරලා දෙන්න. ගරු සභාපතිතුමනි, මන්ත්‍රීතුමනි, සියලු දෙනාගේ අවසරයි. සමස්තයක් වශයෙන් ගත්තහම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා බැරෑරුම් සහ සංකීර්ණ ක්‍රියාවලියකට අපට අවතීර්ණ වෙන්න වෙලා සිද්ධ වෙනවා වෙලා තියෙනවා. පැන්ඩෙමික් එකටත් වැඩිය බරපතල විදිහට ඉකනොමික් ඩවුන් ටර්න් එක තුළ ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි අපිට කළමනාකරණය කරගන්න අපහසු වෙලා තියෙන්නේ. එතනදී මූලික වශයෙන් ගත්තහම අභියෝගයක් තියෙනවා ඉතා විශාල විදිහට ළමයින්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය අපට ආවරණය කරන්න නිශ්චිත කන්ටෙන්ට් එක ආවරණය කරන්න නොහැකි වීම. මොකද එයාලගේ කාලෙත් එක්ක ගිහිල්ලා තියෙන්නේ දැන් අපිට ඉතා සීමිත කාලයක් ඉදිරියට තියෙන්නේ. ඒක නිසා ලර්නින් එන්වයරන්මන්ට් එක ඇතුළත ටීචින් ලර්නින් කම්පෝනන්ට් එක ඉතාම අභියෝගාත්මකයි. මොකද එතනක් තියෙන්නේ අපිට පාලනය කරන්න අමාරු සාධකයක් විශේෂයෙන් ඉන්ධන ප්‍රශ්නය. ඊළඟට දෙවැනි එක තමයි ආහාර මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙන නිසා ඒ දිවාහාර සැපීමේ ක්‍රියාවලිය ඒ සඳහා යන පිරිවැය සමහර වෙලාවට 300-400කින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට ගෙවල් වල සහ ඒ ගෘහස්තයන්දී ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක ළමයින්ගේ පාසලට පැමිණීමේ ප්‍රවණතාවය ගැටලු සහගත වෙලා තියෙනවා. එකක් ඉන්ධන ප්‍රශ්නේ, අනිත් එක ආහාර සපයා ගැනීම ප්‍රශ්නය, සමහර අයගේ රැකියා හිමියන් ප්‍රශ්නයත් ඒකට බලපාලා තියෙනවා. ඊළඟට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඉෂුව එක විශේෂයෙන් ඩිජිටල්
පැත්තෙන් යනකොට අපිට සමස්ත ආවරණය වෙන රටම ආවරණය වෙන විදිහේ දියුණු යටිතල පහසුකම් ක්‍රමයක් නැහැ. අධ්‍යාපනය ඔන්ලයින් හැම කෙනෙකුටම ලැබෙන ආකාරයට ලබා දෙන්න ඒකත් ක්‍රියාත්මක වෙමින් පවතින තත්ත්වයකයි අපි ඉන්නේ. ඒකෙනුත් නගරාසිතව පහසුකම් තියෙන ළමයින්ට පසුගිය කාලය තුළ ඒකට අවතීර්ණ වෙන්න ඊට ප්‍රස්තාව ලැබුණා. නමුත් ගංගොල හුඟක් අය දැන් අපේ සංඛ්‍යාලේඛන අනුව පාසල් පැමිණීමේදී 123ක් හෝ 20 ගාණක් පයින් එන්නේ ඉස්කෝලේට. එතකොට එයාලට මේ ඩීසල් ප්‍රශ්නේ බලපාන්නේ නැහැ. නමුත් ඉස්කෝලේට එන්න පුළුවන්කම තිබුණත් අපිට ගුරුවරුන්ගේ පැමිණීම තහවුරු කරගන්න බැරි තත්ත්වයක් ඇතිදී එතනත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ සමස්තය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට බෙන් වෙච්ච වැය ශීර්ෂවල තියෙන මුදල් ප්‍රමාණවත් නොවීම. ඉතින් ඒක නිසා මේ දිනවල අපි රජයේ මුදල් ප්‍රවයන්ට පරිබාහිරව අනිකුත් දීපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය ආයතන වලින් අපිට ලැබී තියෙන ව්‍යාපෘතිවල නැවත විමසීමක් කරලා තියෙනවා. ඒකත් එක්ක සාකච්ඡා කරනවා ඒ ප්‍රමාණයන් රීපර්පස් කරගන්න, ඒ කියන්නේ ප්‍රතිනිර්මාණය කරගන්න, ප්‍රතියොමුගත කරගන්න අපගේ ප්‍රමුඛතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා. එතකොට එහිදී අපිට සිද්ධ වෙනවා දියුණු ස්ටෙප් එකට යන්නේ නැතුව අඩුගානේ මේ තියෙන එක හරිය නඩත්තු කරගෙන යන්න අවශ්‍ය වෙන මුදල් අපි සපයා ගන්න තමයි මේ වැඩ කටයුතු ආරම්භ කළේ. යුනිසෙෆ් එකත් එක්ක, ADB එකත් එක්ක, ඒ වගේමයි World Bank එකත් එක්ක අපි සාකච්ඡා කරමින් යනවා. ඒක ඒ ප්‍රමාණයන් වැඩි කර ගන්න සහ ඒ ප්‍රමාණයන් නැවත ප්‍රතිව්‍යුහගත කර ගන්න අපේ අවශ්‍යතාවයන් ඉෂ වෙන ආකාරයට. ඊට අමතරව විශේෂයෙන් දැනට වෙන් වෙලා තියෙන භාණ්ඩාගාර වැය ශීර්ෂවල ඒ වැය ශීර්ෂවල අපි නැවත වෙනස් කරමින් භාණ්ඩාගාරයත් එක්ක කතා කරනවා. කැපිටල් එක්ස්පෙන්ඩිචර් කම්පෝනන්ට්ස් අඩු කරලා ඒක රීකරන්ට් එකට දාලා මේ ළමයින්ගේ ඉගෙනීම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලියට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමේ වැඩසටහන සඳහා. ඊළඟට විශ්වවිද්‍යාල පැත්තෙන් ගත්තත් ඒකයි. ඔන්ලයින් ක්‍රමවේදය ඉතා විශාල විදිහට ක්‍රියාත්මක වුණත් සමහර තැන් තියෙනවා, සමහර අවස්ථාවලදී අපට ප්‍රායෝගික පරීක්ෂණ ඊළඟට විද්‍යා අධ්‍යාපනයේදී අත්‍යවශ්‍ය වෙන ඒ ව්‍යූහාත්මක දේවල් සහ යටිතල පහසුකම් සහ විද්‍යාගාර ඒ පරීක්ෂණ කටයුතු වලට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. ඒවත් එක්කම ඊළඟට එයාලගෙත් අපි දැනට දෙනු ලබන සහනාධාර හෝ මොන හරි අපි මහපොළොව සිස් ආධාරයක් දෙනේ වගේ ප්‍රමාණවත් බව ප්‍රශ්නයක් වෙලා තියෙනවා මිල ගණන් ඉහළ යාම නිසා. ඉතින් මෙන් මේ සමස්තයම ගත්තහම මේ තියෙන ආර්ථික ප්‍රශ්නෙත් එක්ක ඉතාමත්ම අභියෝගාත්මකයි මේ පද්ධතිය ඉස්සරහට ගෙනියන එක. විශේෂයෙන් ඇගයීම් සහ මේ ඇවලුවේෂන් ක්‍රියාවලිය හරියටම කරන්න ඕනේ. මොකද ඒ අවස්ථාව පැන්නොත් ඒ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට ඊළඟට අනාගතයේදී ඉතා විශාල බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා තව අවුරුදු කීපයක් යනකොට. ඉතින් ඒක නිසා අපි මේ තත්ත්වයේ තීරුම් ගරන් ඉන්නේ ගරු සභාපතිතුමනි. මම විශේෂයෙන් අපේ අතිරේක ලේකම්වරු විෂය හා සම්බන්ධ විශේෂ කාරණා ගැන විනාඩියෙන් දෙකෙන් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. වෙලා ගන්න වෙලාවේ ප්‍රශ්නයක් නැහැ. මේ ඩොක්ටර් නිලන්ති, ඔබතුමියට පුළුවන්ද මේ විශ්වවිද්‍යාල මන්ත්‍රමේ තත්ත්වය ගැන යමක් කියන්න? සභාපතිතුමනි, සියලු දෙනාට උදෑසන. ඔබතුමා කිව්වාගේ මාචාර්ය නිලන්තිට අපි දෙමු අවස්ථාව. ඊට කලින් මම පොඩ්ඩක් සඳහන් කරන්න. ගරු සභාපතිතුමනි, 2020 මාර්තු මාසේ 13 වෙනිදා තමයි අපි විශ්වවිද්‍යාල මේ කොවිඩ් වසංගතය නිසා අපි වැහුවේ. එතකොට නමුත් ඒ මොහොත වෙනකොට අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ, අපිට පළපුරුද්දක් තිබ්බේ නැහැ මේ ඔන්ලයින් ටීචින්. විවෘත විශ්වවිද්‍යාලයේ තමයි බෙහෙවින් එක කළේ. නමුත් අපේ සහ අපේ දරුවන්ට සිද්ධ වුණා, ආචාර්යවරුන්ට සහ ශිෂ්‍යයන්ට සිද්ධ වුණා ඒ ක්‍රමයට හැඩගැහි. එතකොට අපි විශ්වවිද්‍යාල 2020 මාර්තු 13 වැව්වට පස්සේ
දෙදස් විස්සේ මාර්තු මාසේ 23 වෙනිදා ඉඳලා අපි විශ්වවිද්‍යාල වල ඉගෙනීම් උගන්නන කටයුතු අපි ඔන්ලයින් ක්‍රමයට මේවා වුණා. නමුත් අපේ ලේකම්තුමා මොහොතකට කලින් ප්‍රකාශ කරා වගේ අපිට තියරි නැත්තම් ඒ දේශන විතරයි අපිට කරන්න පුළුවන් වුණේ. අර ප්‍රායෝගික සැසි විශේෂයෙන් විද්‍යාව පදනම් කරගෙන තියෙන පීඨයන්හි තියෙන අධ්‍යයන කටයුතු වල අනිවාර්ය අංගයක් වන ප්‍රායෝගික කටයුතු කරන්න අපිට හැකියාවක් තිබෙන්නේ නැහැ. ඉතින් විශ්වවිද්‍යාලයේ එදා සිට අද දක්වා විශ්වවිද්‍යාල ඇරලා තිබ්බේ මේ වැහුවේ නැහැ, විශේෂයෙන් මේ ඔන්ලයින් ක්‍රමය හරහා අපි අධ්‍යාපනය දුන නිසා. රට සම්පූර්ණයෙන් වහපු මාස 2-3ක් තිබ්බා ගරු සභාපතිතුමනි. ඒවාවල වුණත් අපි දරුවන්ට ඔන්ලයින් ක්‍රමයෙන් අපි ඉගෙනීමේ කටයුතු කළා. ඉතින් ඒ නිසා අපිට දරුවෝ ටික ඇතුළට ගන්නකොට අපිට අවශ්‍ය කරලා තිබ්බේ නැත්තම් අපි කරන්න නියමිතව තිබ්බේ මේ ප්‍රායෝගික වැඩසටහන් විතරයි. එතකොට ඒ සඳහා අපි කණ්ඩායම් වශයෙන් ගෙන්නලා, ඒ කියන්නේ පීඨයන් වශයෙන් පීඨයේ තුලක් තියෙන වසරයන් වසරවල ඉන්න ළමයි වෙන වෙනම ගෙන්නලා අපිට පුළුවන් විදියකට ඒ ප්‍රායෝගික පරීක්ෂණ කරලා ඉවර කරා. ඒ වගේම ඔන්ලයින් ක්‍රමයේ ඔබතුමා අපහසුකම් මොනවද තිබ්බේ කියලා. ඉතින් ගොඩක් ළමයිට බොහොම දුප්පත් ළමයිට ඒ ඔන්ලයින් පහසුකම් ඒ ළමයිට නෑ. ස්මාර්ට් ෆෝන් එකක් විතරක් සමාජයට තිබ්බ අවස්ථාව තිබ්බා. ඉතින් ඒ නිසා ළමයින්ට රජයේ විසින් යෝජනා කරා අර සොෆ්ට් ලෝන් එකකින් පරිගණක ලබාගෙන ඒ තුලින් ගොඩක් ළමයි බෙනිෆිට් වුණා. ඒ වගේම සභාපතිතුමනි ඊට අමතරව ඩේටා පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා. ඒවත් ඩේටා කියලා කියවෙන්නේ ඩේටා සපයන ඔය පුද්ගලික මොනවාද කියන්නේ ටෙලිකොමියුනිකේෂන් සර්විස් ප්‍රොවයිඩර්ස්ලාගෙන් ඒක අපිට සහ ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ දරුවන්ට ඒ නොමිලේ ඩේටා ලබා දීම සඳහා ඒගොල්ලෝ ඉදිරිපත් වුණා. ඒකත් එක පැත්තකින් අපිට ලොකු සහනයක් වුණා. ඊගා ඒ වගේම මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ කම්පියුටර් ලෝන් අපි දුන්නා ළමයිට. ළමයි ගොඩක් කට්ටිය ඒක පාවිච්චි කරා. ඒ වගේම සමහර තැන්වල මාර් ප්‍රදේශවල අපිට සිද්ධ වෙනවා මේ වීක් සිග්නල්. ඔබතුමා සමහරට දකින්න ඇති දරුවෝ ගස් උඩ ගල් උඩ මේ ඒක තමයි අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ වුණේ ගරු සභාපතිතුමනි. ඔය සිග්නල් වීක් ප්‍රදේශ අපිට හරියට අඳුනාගෙන සහ ඒකට පිළියම් යොදන්න. මොකද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවට ඒකට පිළියම් යොදන්න බෑ. අපිට ඒක අඳුනාගෙන ඒ ප්‍රදේශ සඳහන් කරලා ඒ කියන සර්විස් ප්‍රොවයිඩර්ස් ඒ කියන ඒ ආයතන වලට දැනුම් දීමක් තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අපිට තිබ්බ ලොකු බාධකයක්. ඒකයි ඉතින් ඩේටා අද වෙනකොටත් ඩේටා ෆ්‍රී දෙන්නේ ළමයිට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිසා එතම ඒ අධ්‍යාපනයේ ළමයිගේ අධ්‍යාපනයේ කඩක්කප්පල්කාරී වුන් නැහැ මේ පවතින වාතාවරණයත් විශේෂයෙන් පෙන්ඩමික් සිටුේෂන් එකේදී විශ්වවිද්‍යාලව අහලා තිබ්බේ නැහැ. අද වෙනකත් අදත් මට ගොඩාක් මාධ්‍යෙන් අහනවා විශ්වවිද්‍යාල අරින්නේ නැත්තේ කවද්ද කියලා. අපි විශ්වවිද්‍යාල අරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔබතුමා සහ අනිකුත් මෙතන සහභාගී වෙන සියලු දෙනාම දන්නවා ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව සහ සියලුම උපකුලපතිවරු තීරණය කරලා තිබ්බා ළමයි 10,000ක් වැඩි කරා. මෙච්චර කාල 31,000යි අපි අරන් තිබ්බේ ළමයි 31,000 සමාන ගණනක්. 2019 සහ 2020 ප්‍රතිඵල 2019 ප්‍රතිඵල වලින් අපි ළමයි 41,000. ඒ කියන්නේ හරියටම 10,000කට වැඩි ප්‍රමාණයකින් අපි ළමයිගේ ප්‍රමාණය අපි වැඩි කරා. ඒ වගේම ඊට පස්සේ 2021 මේ වෙනකොට අපි ළමයි විශ්වවිද්‍යාලට යවලා තියෙනවා. ඒකත් 10,000කට වැඩි ප්‍රමාණයකින් අපි වැඩි කරා. ඒ නිසා මේ වැඩි කරා කියන්නේ දැන් 2019-20 වැඩි කරපු නිසා අඩු කරන්න බෑ. 41,000 ඉඳලා තමයි ඉස්සරහට කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙදා පාරත් ඒක අපි කරා. ඊට අමතරව දැන් ඒ ඇඩිෂනල් ඉන්ටේක් නැත්නම් අතිරේක ළමයි ලබා ගත්ත නිසා සියලුම විශ්වවිද්‍යාලවලට ප්‍රශ්නයක් තිබ්බා. මේ ඒ සඳහා අමතර වියදමක් දැරීමට වෙනවා. නමුත් රජය අපිට අමතර වියදම් ලබා දීම අපිත් දන්නවා රජයට වෙලා තියෙන මෙදාස්ලා අමාරු බව. ඒ නිසා
අපි ගොඩක් විදේශ ආධාර මත සඳහා පැවතුණා. ඒ අනුව World Bank නැත්නම් ලෝක බැංකුවේ මූල්‍ය ආධාර අපිට ලැබෙමින් පවතිනවා තිබ්බා මේ ඩොලර් මිලියන 100ක ව්‍යාපෘතියක් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය දියුණු කරන්න. විශේෂයෙන් STEM education. එතකොට ඒ ඩොලර් මිලියන 100ක්. ඊට අමතරව තවත් ඩොලර් මිලියන 25ක් විශේෂයෙන් මේ ඇඩිෂනල් ඉන්ටේක් එක නිසා ඇතිවෙච්ච මූල්‍ය එහෙම නැත්නම් වෛශාංශ වරුන්ට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ලබා දීම සඳහා නවත ඩොලර් මිලියන 25ක් ලබා දෙන්න ලෝක බැංකුව පොරොන්දු වෙලා තියෙනවා. ඒක තාම අපිට ලැබුණේ නැහැ. ඒක ඒක ඩොලර් මිලියන 100 නම් අපිට ලැබුණා. ඒ විශේෂයෙන් අපේ අධ්‍යයන කාර්ය මණ්ඩලය පුහුණු කරන්න එනම් පිටරට ගිහිලා ඒගොල්ලන්ගේ උසස් අධ්‍යාපනය හදාරන්න ඒ වගේම පරීක්ෂණ කරන්න මේ ඒ නිසා ගොඩක් විශ්වවිද්‍යාලවල හැම විශ්වවිද්‍යාලයකම වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆැසිලිටීස් ගොඩක් දියුණු කරා. ඒ වගේම හියුමන් රිසෝර්සස් එක ගොඩක් දියුණු කරා. ඒ වගේම විශ්වවිද්‍යාලවල දැන් තියෙන තත්ත්වය සහ දේශන පවත්වන ආකාරය පිළිබඳව අපගේ සභාපතිතුමිය කැලණි විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය නිලන්ති මහාචාර්ය නිලන්ති සිල්වා මහත්මියට මම ආරාධනා කරනවා. Thank you. සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි, මන්ත්‍රීවරුනි, අනිත් ඔෆිසර්ස්ලා, අපි විශ්වවිද්‍යාල පද්ධතිය හැටියට ගත්තහම ඔන්ලයින් ක්‍රමයේ යටතේ පන්ති පුහුණු වීම කරාගෙන යන එක මං හිතන්නේ කොවිඩ් වසංගතයට කලිනුත් අපේ ලර්න් නෙට්වර්ක් එක තියුණා. ලර්න් නෙට්වර්ක් එකෙන් Zoom එකට ඩිජිටල් මේ ඉන්ස්ටිටියුෂනල් සබ්ස්ක්‍රිප්ෂන් එකක් අරන් තියුණා. ඒ නිසා අපිට ඒක ලොකු ප්‍රශ්නයක් නැතුව ඒ ට්‍රාන්සිෂන් එක ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබුණා. කල් ගියා සමහර විශ්වවිද්‍යාලවල මාර්තු මාසෙම පටන් අරගෙන 2020 මාර්තු මාසෙ පටන් අරගෙනම පන්ති ඔන්ලයින් ක්‍රමයට කරාගෙන යන්න පුළුවන් වුණා. වෙන පිටස්තර විශ්වවිද්‍යාලවල ඊට වැඩිය මාස කීපයක් ගියා. හැබැයි දැන් වෙනකොට මේ වෙනකොට හැම විශ්වවිද්‍යාලයකම වගේ හැම පීඨයකම ඔන්ලයින් ක්‍රමයට පුහුණු වීම පන්ති දේශන පවත්වීමට හැකියාව තියෙනවා. ඒ විදිහට කරාගෙන යනවා. කෝවිඩ් කාලේ ඒ තිබුණ ප්‍රශ්න දැන් නැති වුණාට අපිට ශිෂ්‍යයන්ව හැම එක්කෙනාම හැමෝම විශ්වවිද්‍යාලයට ගෙනල්ලා ඒ කලින් තිබුණ තත්ත්වය හැටියට දේශන පවත්වාගෙන යන එකේ ගැටලුව තියෙන්නේ මම කැලණිය විශ්වවිද්‍යාලයේ උදාහරණයක් හැටියට ගන්නම්. අපේ විශ්වවිද්‍යාලයේ දැනට මේ අලුතෙන් වැඩිපුර බඳව ගත්ත ළමයි එක්ක කලින් 11,000ක් විතර ළමයි හිටියේ දැන් ඒක 13,500 වගේ වෙනකම් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් අපිට නේවාසිකාගාර පහසුකම් ළමයි 4,500කට විතර ප්‍රමාණයකට එහෙම නැත්නම් 5,000කට කිට්ටු වෙන්න නේවාසිකාගාර පහසුකම් දෙන්න පුළුවනි. කාමර දෙන්න පුළුවන් වුණත් ඒ ළමයින්ට කෑම බීම සපයන්න එපායි. කැන්ටීන් වල කෑම උයන්න පුළුවන් වෙන්න ඕනේනේ. එතකොට ගෑස් නැති එකේ ගැටලුවක් තියෙනවා. අපි කොහොම හරි ගෑස් හොයා ගන්නවා විටින් විට. හැබැයි හිටපු ගමන් ඇවිල්ලා කියනවා කැන්ටීන් එකේ දුවන එක්කෙනා ගෑස් ඉවර වෙලයි කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ළමයිව ගෙනලා කෑම සපයන්න අපි කටයුතු කෙරුවත් ළමයි ඒ කෑම වේලට ගෙවන්න එපාය. එතකොට ඒ දවසේ කෑම වේලට ගෙවන්න කෑම වේල් තුනකට ගෙවන්න වත්කම නැති දරුවෝ සෑහෙන ප්‍රතිශතයක් ඉන්නවා. ඉතින් මහපොළ ශිෂ්‍යාධාර දුන්නත් එතන ඒ ශිෂ්‍යාධාර එක්කෙනෙක්ට ලැබෙන්නේ දැනට රුපියල් 5,000ක් විතර. දවසට කෑමට වියදම යනවා දැන් රුපියල් 300ක් විතර වගේ යනවා. ඒ මදි වගේ කෑමට පමණක්. ඉතින් එතකොට හැම ශිෂ්‍යෙක්ම විශ්වවිද්‍යාලයට ගෙන්නලා ඒ නිසා අපි තීරණයක් කරන් තියෙන්නේ ඔය ප්‍රශ්න දෙක නිසා. කණ්ඩායම් වශයෙන් විභාගවලට පමණක් එහෙම නැත්නම් අපිට වෛද්‍ය පීඨවල සායනික පුහුණු වීම වල කටයුතු වලට අවශ්‍ය අත්‍යවශ්‍යමයි
ශිෂ්‍යයන්ව ගෙන්නලා රෝහල් වලට එහෙම යවලා ඒ පුහුණු වීම කරන්න වෛද්‍ය විද්‍යාපීඨ වල ප්‍රායෝගික ලැබොරටරි ප්‍රැක්ටිකල් ඒවට ගෙන්නනවා. ඉතින් ඒ වගේ අත්‍යවශ්‍ය කරුණු වලට පමණක් විභාග සහ ඔය පුහුණු වීම කරන කණ්ඩායම් පමණක් විශ්වවිද්‍යාල පරිශ්‍රයට ගෙනල්ලා ඒ ළමයින්ව තියාගන්නවයි කියන එක දැනට ඒ විදිහටයි තීරණය කරලා තියෙන්නේ. අනිත් කණ්ඩායම් අපි ඔන්ලයින් ක්‍රමයට දේශන පවත්වගෙන යනවා. මං හිතන්නේ මම ඔය කියන එක හැම විශ්වවිද්‍යාලයකට වගේම හැම පීඨයකටම වගේම අදාළ වෙනවා. මේ මට අහන්න පුළුවන් ද මුලින්ම දැන් හැම ශිෂ්‍යයෙකුට මේ පරිගණක පාසකම් තියෙනවද නිවසේ? ගරු සභාපතිතුමනි, හැම ශිෂ්‍යයකටම ශිෂ්‍යාවකටම නැහැ. ඉතින් ඒ නිසා තමයි අර ගවර්න්මන්ට් එක නැත්තම් අපි දුන්න සොෆ්ට් ලෝන් එක මහජන බැංකුව හරහා දුන්න ඒ ලෝන් එක පාවිච්චි කරලා ගොඩක් ළමයි ගත්තා සර්. දැන් ස්මාර්ට්ෆෝන් එකක් හරි ඒ ලෝන් එක මේ ආපහු ගෙවන්නේ මේ එක ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් එක අපේ කවුන්ටර් මාත් එක්ක සම්බන්ධ කරලා කරයි බැංකුවට. මහජන බැංකුව ඒක තමයි අහන්නේ. මේ දැන් බ්‍රිතාන්‍යයේ එහෙම මේ රස්සාවට ගියාට පස්සේ ගෙවන ක්‍රමයක් තමයි කරන්නේ. මේ ලෝන් එක වගේ දෙයක් ඔබතුමන්ලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද නැත්නම් කොහොමද මේ කරන්නේ? අපේ කවුන්ටර් මාත්‍යා කරු සභාපතිතුමනි, මේ ලෝන් එක අපි ක්‍රියාත්මක කරද්දී මහජන බැංකුවත් එක්ක එකඟ වෙලා අඩු පොලි අනුපාතයක් යටතේ පළවෙනි අවුරුදු ඒ වෙනකොට තිබුණ පොලි අනුපාතය 6% 7% වගේ. නමුත් දැන් මේ තත්ත්වය යටතේ පොඩ්ඩක් පොලිය නැවත සාකච්ඡා කරන්න වෙලා තියෙනවා අලුත් අවුරුද්දේ ඉඳලා. මොකද දැන් පොලි අනුපාතය වැඩි වෙලා තියෙන හින්දා. මොකද බැංකුව ලියුමක් එවලා තියෙනවා මේ වෙනකොට මේ පොලි අනුපාතය අපිට ක්‍රියාත්මක කරන්න අපහසුයි කියලා. හැබැයි ඒකේ කරේ දැන අපි පළවෙනි අවුරුදු 4-5 වෙනකම්ම ඒගොල්ලන්ට පොලිය විතරයි ගෙවන්න දෙන්නේ. ඒ කියන්නේ උපාධිය ඉවරනකම් පොලිය විතරක් ගෙවන ආකාරයට තමයි ලැප්ටොප්ස් ගන්න යෝජනා කරලා තිබුණේ. හැබැයි ওই தත්ත්වය යටතේ වුණත් ලැප්ටොප්ස් ලෝන් එක 3000ක් වගේ තමයි ආරම්භ තිබුණේ. ඒකට හේතු කීපයක් තියෙනවා. දැන් ලැප්ටොප් ලෝන් එක තිබ්බට සමහරවල් ලැප්ටොප් නැති ප්‍රශ්නකුත් තිබ්බා. එහෙම ප්‍රශ්නයක් මාකට් එකේ තිබ්බා. මොකද ලැප්ටොප් එක එහෙම පිළිබඳ ප්‍රශ්නයක්. දැන් අපි ලෝන් එක වැඩි කරලා ඒ ක්‍රමවේදයම තවදුරටත් ක්‍රියාත්මක කරන්න මහජන බැංකුවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. දැනට තියෙන මේ ගැටලුව තමයි අර පොලි අනුපාතය වැඩි වෙලා තියෙන හින්දා අපි, මොකද පොලි අනුපාතය අඩු කාලේ නම් වාරිකය රුපියල් 650-700ක් තමයි ස්ටුඩන්ට් කෙනෙකුට ගෙවන්න ඕනේ. එතකොට 750ක් විතර වගේ ගෙවලා අවුරුදු 4-5 යනකම් එයාට ඒ ගාණ විතරයි ගෙවන්න ඕනේ. ඊට පස්සේ තමයි කැපිටල් එක ගෙවන්න පටන් ගන්න විදිහට මේ ලෝන් එක arrange කරේ. ඒක තමයි මේවායි ගාණත් වැඩි වෙලා නේද? ඩබල් වෙලා ඇති මම හිතන්නේ. ඔව්, ලැප්ටොප් ගණන් වැඩිලා ලෝන් එක දැන් වැඩි කරන්න මහජන බැංකුව එකඟ වෙලා තියෙනවා. ලක්ෂ 2-2 වෙනක වෙනකම්ම එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ පොලි අනුපාතය අපි පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යනවා. ලැප්ටොප් එකක් ගන්න බෑ දැන් මොකද? දැන් පහසුකම් නැති සමාජ සංඛ්‍යාව 3 ලක්ෂ දිනනවා. ඔව්. ඒ කියන්නේ පරිගණක හෝ ස්මාර්ට්ෆෝන් එකක් හෝ එවැනි පහසුකමක් නොමැති මුළු ප්‍රමාණයෙන් කෙච්චරද? ඉන්ටර්නෙට් පහසුකම් සපේන අපේම ආයතනයක් තියෙනවා ලර්න් කියලා. ඒකේ රිපෝට් එකට අනුව රිපෝට් එක අපි හමුලා තියෙනවා ඔබතුමාට යොපු එකේ. ඒකේ සඳහන් කරලා තියෙනවා මේ මතකද කවුන්ටර් මාත් කොච්චරක් ළමයි අර මට ඒකටවත් එකතු කරන්න පුළුවන් ද අදාළ ප්‍රශ්නයක් නිසා? ඔව්. ඒ කම්පියුටර් ඇක්සස්, ඩේටා ඇක්සස් ඒවට ඇරෙන්න ස්ටඩ් මොනවා හරි ඉවැලුවේෂන්ස් කරලා තියෙනවාද ඇත්තටම ඒ ලර්නින් ක්වලිටි එක ගැන? ඒ කියන්නේ ඔන්ලයින් ලර්නින් ඇක්සස් තිබ්බට කොහොමද ඒ ඉගෙනීම් ක්‍රියාවලිය තුළ මොනවගේ මම හිතන්නේ දැන් ට්‍රාන්සිෂන් එකත් ලොකු කාලයක් ගියා. ඒ ක්වලිටි එක ගැන මොකද්ද? සහ තව ප්‍රශ්නයක් මට දැන් මේ අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇරෙන්න අපි ඩිග්‍රීස් ඔෆර් කරන තව ලොකු නෙට්වර්ක් එකක් තියෙනවනේ, රාජ්‍ය වන සහ රාජ්‍ය නොවන, විශේෂයෙන්ම HND අරවා මේවා. ඒවයි තත්ත්වේ මොකද? මොකද අපේත් සමහර වෙලාවට ફોකස් එක ගොඩක් වෙලාවට යන්නේ මේ මේන් යුනිවර්සිටීස් වලට. නමුත් ළමුන් ලොකු පිරිසක් යනවා අනිත් ඒවට. ඔය ඩිප්ලෝමාස්, ඩිග්‍රීස් අපේත් UGC එකෙන් කවර් වෙන. ඒවයි තත්ත්වේ මොකද? ඒව ගැන මොනවද?
ගරු මන්ත්‍රීතුමනි UGC එකෙන් කව වෙන්නේ විශ්වවිද්‍යාල 17ක් විතරයි. නෑ ඒ හැබැයි මෙතන අනිත්‍ය මිනිස්ට්‍රියෙන් කරා. ඔව්. අර මේ තත්ත්වාරක්ෂණය ගැන කතා කරනකොට නම් මම මන්ත්‍රීතුමියත් එක්ක සම්පූර්ණ එකඟ වෙනවා. අර අපි සාමාන්‍යයෙන් කලින් කෙරුවා වගේ ෆේස් ටු ෆේස් ලර්නින් සහ ෆේස් ටු ෆේස් ෆිසිකල් ඔන් සයිට් එක්සැමිනේෂන් කරන එක අපිට ඒ මට්ටමටම ගන්න එක සෑහෙන්න අමාරුයි. ඔන්ලයින් assessment, online teaching, eva lamaint ekavara access karana ekat apahasui visheshayen dan power cuts tiyana kota e panti walata sahabhagi wena eka aacharya varaya yam welawakata nan deshaneya on active me mokadda online කරේ කෙරීගෙන යන්නේ මේ වෙලාවට නම් හැම ළමයෙක්ටම සමහර වෙලාවට ඒ පවර් එක පවර් සප්ලයි නැති හින්දා ඒ ප්‍රශ්න වෙන්න පුළුවනි. assessment වලදීත් අපි දන්නවා online assessment එකත් එක්ක අපි විවිධ ක්‍රමවේදයන් භාවිතා කෙරුවා. cheating කියන ප්‍රශ්නෙත් ගොඩක් බැරෑරුම් ප්‍රශ්නයක් බවට පත් වුණා. එතකොට අපි ඒ පිරිනමන cheating play copying sir ආසිරි ළමයි WhatsApp group හදාගෙන ඉතින් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඉතින් proctoring systems කියලා තියෙනවා. ඒවා භාවිතා කරන්න නම් හැම ශිෂ්‍යයාටම පරිගණකයක් තියෙන්න ඕනේ, කැමරා එක ඔන් කරලා තියෙන්න ඕනේ. එතකොට මුළු විභාග වේලාව තුලදීම online වෙන පවත්වගෙන යන්නත් ඕනේ. ඉතින් ඒක ක්‍රියාත්මක කරන එක ලේසි නැහැ. ඉතින් අපේ ඇත්තෙම පුළුවන් තරම් ඉක්මනින් හැම ළමයෙක්ම නැවත විශ්වවිද්‍යාලයට කැඳවන එක අත්‍යවශ්‍යයි. ඒක අපි පුළුවන් තරම් ඉක්මනින් කරන්න ඕනේ. ප්‍රායෝගික ප්‍රශ්න තියෙන එක තමයි වැඩේ තියෙන්නේ. අර මං කියපු ඒ අඩුගානේ අපිට ගෑස් සහ ළමයින්ට යම්කිසි සහනයක් දෙන්න පුළුවන් නම් එයාලයි ජීවන වියදම දරා ගන්න විදිහකට උදව් කරන්න. එතකොට අපිට නැවත ළමයින්ව ගෙන්නලා අපිට කටයුතු කරගෙන යන්න හැකියාවක් තියෙනවා. අනිත් ඉන්ස්ටිටියුෂන්ස් ගැන බලන්න පොඩ්ඩක් ඒක. නෑ ඊට ඉස්සර අපි මේ විශ්වවිද්‍යාල ගැන තව තියෙනවා. දැන් කියන්නේ මේ ප්‍රැක්ටිකල් ට්‍රේනින් ප්‍රායෝගික මේ පුහුණුව ලබා දීමට මේ දැන් මේ යන හැටියට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? පුළුවන් තරම් අපි එක මෙතුමියත් කිව්වා වගේ අපි පුළුවන් තරම් අපි උත්සාහ කරනවා ළමයි ගෙන්නලා ඒක කරන්න. නමුත් 100%ක්ම එකට මේ සාහිමකටපත් වෙන්න බෑ. මොකද අපිට ළමයි ටික ගෙන්නපුවාම ප්‍රායෝගික සැසි එක දිගටම කරගෙන යන්න සිද්ධ වෙනවා. අපි හිතුවොත් අපි නිකමට එක සබ්ජෙක්ට් එකක් ගැන හිතුවොත් එහෙම සමහරට පැය තුනේවා සෙමෙස්ටර් එකට මුතුමා සියලු දෙනා දන්නවා සති 15ක්. ඒතර පැය තුනේවා 15ක් තමයි ඔය මේ එක මේකකට සබ්ජෙක්ට් එකට එන්නේ. එතකොට ඒ කියන්නේ සතියෙන් සතිය තමයි තියෙන්නේ. නමුත් මේ ක්‍රමය අනුව අපි දැන් ළමයි ටික ගෙන්නලා ඉවරලා ප්‍රායෝගික වැඩ උදේ ඉඳන් හවස වෙනකම් කරන්න වෙනවා. කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි ඒ ප්‍රතිඵල කියන එක එකක් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපිට අර කරන්න ඕන නිසා අපිම කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ළමයි සති 15ක් එක දිගට තියන් ඉන්න බෑ ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මනට සති දෙකක් වගේ තුනක් වගේ ඇතුළතදී අර ඒ විශේෂ සම්බන්ධව තියෙන සියලුම ප්‍රායෝගික සැසි උදේ 8 නැත්නම් 9 ඉඳලා හන්දෑව 4-5 වෙනකම් කරනවා. ආයෙත් ඊගා දවසෙත් එහෙමයි. නමුත් ඒක එච්චරම හොඳ සාර්ථක ක්‍රමයක් නෙවෙයි. මොකද ළමයාට හිතන්න කාලයක් දෙන්න ඕනේ. ඊට පස්සේ රිපෝට් එක ලියන්න අරවා මේ ඔබතුමා දන්න නිසා මම. ගැටලුවක් ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඒක එහෙම තියෙනවනේ. දැන් ඊට අමතරව දැන් න්‍යායාත්මකව කරුණු ඒවා කරගෙන යනවනේ. ඒවා ගැටලුවක් නෙවෙයි. ගරු මන්ත්‍රීතුමනි ඒවා කරගෙන යනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කරන්නේ. දැන් ඒක තමයි හැම වෙයි. දැන් එතකොට මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් කී දෙනෙකුටද මේ පහසුකම් පිළිබඳව ගැටලුවක් තියෙන්නේ? ඒ කියන්නේ අධ්‍යයනය කරගෙන නැද්ද? ඔව් ඒක 100% තියෙනනේ. හරියටම දැන් ඒ ලර්න් රිපෝට් එකේ තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. හැබැයි ඒ රිපෝට් එක කවුරු හදපෙගත්ද? UGC එකෙන්. ඔව් අපි නැත්නම් ඒ යුනිවර්සිටිස් වලට පුළුවන් නේද? දැන් තමන්ගේ ලෙක්චර් කෙනෙකුට සහභාගී වෙන සංඛ්‍යාව පේනවනේ. ගරු මන්ත්‍රීතුමනි ශිෂ්‍යයන් 75ක් 50ක
සංඛ්‍යාවකට වැඩි සංඛ්‍යාවක් දේශනවලට සහභාගි වෙනවයි කියලා පේනවා නම පේනවා. හැබැයි ශිෂ්‍යය ඇත්තෙම නෑ ඒකට ඉතින් කරන්න දෙයක් නෑනේ. දැන් අපි හිතමුකෝ සාමාන්‍ය රටේ ඉතිහාසය අපි ගත්තොත් මේ මොනවද ප්‍රශ්න කාලවලත් විශ්වවිද්‍යාලත් වැඩ කරන්න ඕන දවස් ගන්න වැඩ කරේ නෑනේ. ඇත්ත කතාව ඒකනේ. ඉතින් එතකොට වැඩ කරන්න විශ්වවිද්‍යාල අපි ඉතිහාස පහුගිය අවුරුදු 10 15ම ගත්තොත් මේ මොනවත් ප්‍රශ්න නැති කාලෙත් මේ සාමාන්‍යයෙන් වැඩ කළ යුතු පැය ගාන සහ ඒ කාලච්ඡේද ගාන අනිවාර්යයෙන්ම ආවරණේ උන්නේ නෑනේ. ඔය වෙනි අවස්ථා තියෙන විශේෂයෙන් විශ්වවිද්‍යාලවල මම වැරදි නම් ඒක නිවැරදි කරන්න. ඔබතුමා හරි. එහෙනම් ප්‍රශ්නයක් තිබුණනේ. නමුත් ඒක අර ස්පෙෂලි මේ ස්ටුඩන්ට්ස් ලාගේ තියෙන මගත ගැටනේ නිසා සමාජලාට ඒවා පාලනය කිරීම සඳහා ඔබතුමා කිව්වා වගේ විශ්වවිද්‍යාල සතියකට දෙකකට වහන්න වෙනවා. ඒක පාලනය කරපුවාන් පස්සේ මේ නැවත අපව ළමයි ටික ගෙනෙනවා. ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක් තුළට ඇවිල්ලා ලබා දෙන අධ්‍යාපනය පරිපූර්ණ අධ්‍යාපනයක් මොනම ආකාරයක කිව්වත් මේකෙන් ලබා දෙන්න බෑ. ඒක හරි. නමුත් නැතුවට වඩා මේක හොඳයිනේ. ඔව් එහෙමයි. ඉතින් ඒක අපි හිතෙන්ට යන්න දෙපා ඊළඟ විකල්පයට. ඒක අපි මොන තරකේ මොනව කළා. පාසලක් වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් වෙන්න පුළුවන් ඒ දරුවා මේ මේ ඒ ඇවිල්ලා පන්ති කාමරයට ඇවිල්ලා ගන්න අත්දැකීම් මොනවත් ඒකල වෙන්නේ නැහැ නේද? ඒකත් එක්ක කොහෙත්ම සංසන්දනය කරන්න බෑ. නමුත් දැන් අපිට මේ වෙලාවේ තියෙන්නේ ලෝකෙ අනිත් රටවලත් මේ ඇති වුණු කොරෝනා සහ මෙවැනි තත්ත්වයන් එක්ක මේ දැන් මේකට අපි මුහුණ දෙන්න එපා. අපේ රටේ විශේෂිත වූ ප්‍රශ්නයක් තියෙනවා. ගෑස් ප්‍රශ්න තියෙනවා, තෙල් ප්‍රශ්න තියෙනවා. ඒකින්ද තව මං හිතන සැලකිය යුතු කාලයක් මේකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒකින්ද දැන් අපි බලන්න වෙන්නේ මේක කොහොමද මේ තිබෙන තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන්නේ. සභාපතිනි මම දන්නේ මේ කාරණාවටම දැන් පාඨමාලාවන් අපිටම සමස්තම සියලුම විශ්වවිද්‍යාල ළමයින්ට විශ්වවිද්‍යාල පද්ධතියට ගෙනල්ල කරන්න තියෙන අපහසුතාවයන් ඔබතුමාලා පැත්තෙන් සඳහන් වෙන්නේ. එහෙම. හොස්ටල් ප්‍රශ්න, කැම්ප් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න. නමුත් මේක අර රහන්දමෙත්තමා කියපුවා වගේ මේ සියල්ලක්ම ඔන්ලයින් වලින් සියල්ල කරන්න බෑ, ප්‍රායෝගිකව බෑ. එතකොට හඳුනාගෙන තියෙනවද වැඩපිළිවෙලක් තියෙනවද අඩුම ගානේ ෆිසිකලි ඇවිල්ලා කරන්න පුළුවන් පාඨමාලාවන් වලට විශේෂ අවස්ථාවක් දෙන්න. දැන් ගන්න පිට වෙන්න පුළුවන්, ඉංජිනේරි පිට වෙන්න පුළුවන් ෆිසිකලි. එතකොට ඒ පිළිබඳ වැඩපිළිවෙලක්වත් අඩුම ගානේ තියෙනවද? ඒ කියන්නේ එතකොට ඒවා ෆිසිකලි ඇවිල්ලා ලෙක්චර්ස් සහ අනිකුත් මේ ප්‍රැක්ටිකල් වැඩසටහන් ක්‍රියාත්මක කරන තරම් තියෙනවද? ඒවට ප්‍රමුඛතාවයක් ලබා දෙනවද? තියෙනවා. හැම විශ්වවිද්‍යාලයෙම තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මෙඩිකල් ෆැකල්ටි. හැම විශ්වවිද්‍යාලෙම මෙඩිකල් ෆැකල්ටි සියලුම ළමයි සහභාගී වෙනවා ෆිසිකලි. ඒ වගේම වෛද්‍ය පීඨවලත් කාලසටහන් හදලා තියෙන්නේ අධ්‍යයන වර්ෂය තුලදී මේ කාල පරිච්ඡේදය තුල මේ කණ්ඩායම් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කරන මේ කණ්ඩායම් ගෙනැල්ලා හොස්ටල් වල නතර කරලා ප්‍රායෝගික මේ මොකද ලැබ් ක්ලාසස් වලට එහෙම සහභාගී වෙන්න, එහෙම නැත්නම් විභාග මේ කාලෙදී කරන ඒ කාල සටහන් හැම විශ්වවිද්‍යාලෙම හදලා තියෙන මන්ත්‍රීතුමා. දෙවෙනි කාරණාව දැන් ළමයි අවුරුද්දර දැන් මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් කීයකට පහසුකම් තියෙනවද කීයකට පහසුකම් නැද්ද කියන එක. ඒක හොයලා කියන්නේ එතකන් අපි දැන් මේ ප්‍රශ්නේ හොයාගෙන මේ ප්‍රශ්නේ ස්වභාවය අවබෝධ කරගෙන ඒකට කුමන හෝ විසඳුමක් අපි හොයන්න එපා. මේක හරියට කිව්වොත් එහෙම ඔය විදේශ රටවලින් බව දෙයි නිකන් හරි දෙයි මේ 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 එකයි කිව්වේ. ඒක හරියට සංඛ්‍යාලේඛනය කිව්වොත් මේ රටේ අපේ රටේ ඉන්න අය හරි දරුවෙකුට කරන්න ඒක ඇප්ලිකේෂන් කෝල් කරනකොටම දැන් ෆරන් ඇප්ලිකේෂන්ට වඩා මේ සම්බන්ධවත් අවධානය යොමු කළා. ඒක එක කාරණාවක්. ඔන්ලයින් පහසුකම් ඒ තියෙන දේවල් සම්බන්ධවත් විස්තරයක් ගන්න පුළුවන් නම් ඇප්ලිකේෂන් කෝල් කරනකොටම අවබෝධයක් ගන්න පුළුවන් UGC එකට මේ ළමයි 40,000න් කීයකට මේ පහසුකම් තියෙනවද නැද්ද කියන කාරණාව. එතකොට ණය සහ වෙනත් ඇප්ලිකේෂන් එක තියෙනවද කියලා අප දන්නේ නැහැ. අලුත් ඇප්ලිකේෂන් එකේ ණය අවශ්‍යතාවයක් තියෙනවද බලාපොරොත්තු වෙනවද කියන කාරණාවත් ඒ විශ්වවිද්‍යාලට අප්ලයි කරනකොටම ඇතුළත් කරගන්නවා. එතකොට ඒකේ ඒ කාරණා දෙකේදී පුළුවන්කම තියෙනවා අවබෝධයක් වෙන මේ වැජ් එකේ 40,000න් කීයකට පරිගණක නැද්ද, කීයකට පරිගණක දෙන්න ඕනද, කීයක් එතකොට ලෝන් බලාපොරොත්තු වෙනවද, ඒවට පහසුකම් දොර ඒවම බේස් කරගෙන යන්න පුළුවන්. දැන් මේ දෙකෙන් දොර ඒ දෙක වෙන පුළුවන් මොනව හෝ පහසුකම් මේක මේ මේ දැන් මේකේ මේකේ කාරණා දෙකක් සබවතුමා. එකක් මම මේ පොඩි ප්‍රශ්නයක් අහන්නේ අපේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන දෙකම ලේකම්තුමානේ පුතුමා ඉන්නේනේ. එතකොට එක කාරණයක් තියෙන්නේ පාසල් වල තියෙන ප්‍රශ්නේ. ඒකට ඔබතුමා කාරණා ගන්නවා කිව්වා අපි ඒක වෙනම ඊළඟට එන්නම්.
දෙවෙනි එක විශේෂයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ කම්පියුටර් සම්බන්ධ මේ තියෙන ෆැසිලිටි එක වර්ධනය කර ගැනීම සඳහා ශිෂ්‍යයන්ට මොකක් හරි විදිහකට මෙවලමක් දෙන විදිහ වැඩපිළිවෙළක් ඒකට අවශ්‍ය කරන ෆොරින් ෆන්ඩින් තියෙනවද ලංකාවේ සල්ලි නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔව් ගරුමාත්‍යමනිය ඒක සඳහාම නෙමෙයි මම අර ඉස්සලා සඳහන් කරා වගේ ලෝක බැංකුවේ ආධාරතේ ව්‍යාපෘතියක් මෙයා වෙනවා ඩොලර් මිලියන 100ක ඒකෙත් ප්‍රෝග්‍රෑම් කෝඩිනේටර් විදිහට ඉන්නේ මමමයි. ඉතින් මේ ඒ අනුව ඒ 100 මේ වෙනකොට 67% ෆිසිකලි සහ 60% ෆයිනෑන්ෂල් අපි මේව කරලා ඉවරයි. ඒක මොනවද කරන්නේ? ඒක ගරු මන්ත්‍රීතුමනි කරනවා ඒරියාස් කීපයකට අපි ඇඩ්‍රස් කරනවා. ඉතාම සරලව කිව්වොත් එහෙම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆැසිලිටීස් වලටත් අපි සපෝට් කරනවා, ඉක්විප්මන්ට් ගන්න සපෝට් කරනවා, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆැසිලිටීස්. මොකද ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆැසිලිටීස් වල කරන්නේ? සමහර බිල්ඩින් එහෙම හදාගන්නේ. ඈ බිල්ඩින් හදාගන්න. නෑ මම කියන්නේ බිල්ඩින් පැත්තකින් තියන්නේ. මම කියන්නේ බිල්ඩින් එක නෙමෙයි මම මේ කතා එකයි මම ඇව්වේ. ඔව්. දැන් මේ සභාපතිතුමා මේ බිල්ඩින් වැඩේ පැත්තකින් තියලා මේ තියෙන මන්දන දැන් 160 ගන්න කිව්වනම් ඊටු ටික ගැන මම මේ කතා කරන්නේ. අපි දැන් මේ බිල්ඩින් හදාද ලැබ් හදාද ඕක නෙමෙයි දැන් තියෙන ප්‍රශ්නේ. අපි අපේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ එඩියුකේෂන් ප්‍රොපර් එඩියුකේෂන් ක්වලිටි එඩියුකේෂන් එක දී ගන්න බැරි එකේ ප්‍රශ්නේ. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තේ ප්‍රශ්නේ අපි වෙනම ගමු. දැනට මම කියන්නේ ලේකම්තුමා චෙක් කරන්න ෆොරින් ෆන්ඩින් වලින් කොයිතරම් ප්‍රමාණයක් අඩුම තරමේ මේ ෆැසිලිටිස් වලට තියෙනවා නම් පළවෙනි එක ඔබතුමාට තියෙන ප්‍රධාන අර්බුදයේ තියෙන්නේ ඉගෙනීමේ ප්‍රශ්න විස ගන්න අවශ්‍ය කරන ඉක්විප්මන්ට්ස් එක සහ ඒ කාරණා ටික. දෙක ළමයින්ට විශ්වවිද්‍යාලයට එන ෆැසිලිටිස් ටික කොහොමද වැඩි කරගන්න පුළුවන්ද බැරිද කොහොමද කියන தத்துவ. තුන්වෙනි කාරණේ අර කිව්වා වගේ ආහාරවල මිල වැඩි වෙලා තියෙනවා ඒවත් එක තියෙන අර්බුද විස ගන්න මොකක් හරි වැඩ පිළක් තියෙනවා. මෙන්න මේ ටික හදාගත්තොත් ඔය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆැසිලිටිස් පැත්තකින් තියලා කරුණා කරලා මේ බැංකු ටිකත් එක්කත් එකතු වෙලා හරි සාකච්ඡා කරලා හරි නැත්නම් තව වර්ල්ඩ් බැංකත් එක්ක නැත්නම් මේ තියෙන වගේ තව වැඩි කරගන්න පුළුවන් වැඩපිළිවෙළක් කතා කරලා ඒ හයර් එඩියුකේෂන් එකට අවශ්‍ය කරන මේ කම්පියුටරයිසේෂන් වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් සිස්ටම් එකකට ලේකම්තුමා මේ මේ නිලධාරීත් එක්ක සාකච්ඡා කරන. නැත්නම් වෙන්නේ ආයිත් අර ගන්න එකෙන් මහයි බිල්ඩින් ටික හදනවා ආයි වැඩ කරන අවශ්‍ය කරන කම්පියුටර්ස් ටික ගන්න ඔය වැඩි. මම නම් කියන්නේ යෝජනා කර ඒකයි අපිට පොඩි විස්තරයක් දෙන්න පුළුවන් නම් ඩොලර් මිලියන 100කින් බලන්න කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද කියලා. ඩොලර් මිලියන 100ක් කියන කොයිතරම් ප්‍රමාණයක්ද අපිට කොයිතරම් ප්‍රමාණයක් එකකින් පාවිච්චි කරන්න පුළුවන්ද මම අහන්නේ. දැනට ඒකේ ප්‍රෝග්‍රස් එක අඩුම තරම් මේ තියෙන එකේ අපිට පොඩ්ඩක් දෙන්න පුළුවන් නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔව් නේ අපි ගරු මන් ප්‍රදී දැන් අපි කතා කරන්නේ මේ දරුවන්ගේ පහසුකම් පිළිබඳවනේ. දැන් ඒ වගේ ඔන්ලයින් අධ්‍යාපනයක් කරන්න පන්ති කාමර කීයක් සූදානම් ද ඔයාලගේ? පන්ති කාමරේට අවශ්‍ය ඉක්විප්මන්ට් ටික තියෙනවද? ගුරුවරයාට අවශ්‍ය අර බෝඩ් එක තියෙනවද? ඒව කීයක් තියෙනවද? ඒක තමයි අපි මං ඉස්සෙල්ලා කිව්වේ ඒ පහසුකම් ලබා ගැනීම සඳහා තමයි ඔය අර මං ඉස්සෙල්ලා කිව්වේ. නේද ඒකට සැලැස්මක් තියෙනවද? යුනිවර්සිටීස් වල සම්පූර්ණයෙන්ම ඔන්ලයින් 100%ක් කරනවා නම් ඒකට පන්ති කාමර අවශ්‍ය හදාගන්න එපා ඉස්සෙල්ලා. ගරු මන්ත්‍රීතුමනි 100%ක්ම කරන්නේ නැහැ ඔන්ලයින් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක සාර්ථක නැති බව අපි දන්න නිසා. නමුත් අර ස්මාර්ට් ක්ලාස් රූම්ස් වලටත් අපි මේ අර ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා වගේ අපි ඒවට මේ සපෝට් කරලා තියෙනවා. ඔය ව්‍යාපෘති හැදලා නැත් දැන් කොච්චරක් ස්මාර්ට් ක්ලාස් රූම් තියෙනවද යුනිවර්සිටිස් වල? තිබිය යුතු ප්‍රමාණය කොච්චරද? කොච්චරක් තියෙනවද? අනිත් ඒක දැන් අර ADB ෆන්ඩ්ස් වලින් මං හිතන්නේ බෙන්න වෙල් බැංක් බෙන්න මේ වැඩේට ප්‍රයොරිටි දෙන්න. ඔව් දැන් අපි මේකයි ඉතාම අත්‍යවශ්‍යද? ගරු මන්ත්‍රීතුමනි දැන් දයසිරි මන්ත්‍රීතුමත් කිව්වාගේ අපි වෙල් බැංක් එකත් එක්කයි ADB එකත් එක්කයි දැන් කතා කරමින් යනවා රීපර්පස් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ දැනටමත් තීරණය කරලා තියෙන වැඩසටහන් නැවත ප්‍රති නිර්මාණය කරගෙන අපි මේ කියන අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න පුළුවන් මේ ශක්තියක් ලබා ගන්න. මොකද දැන් විශේෂයෙන් පරිගණකයක් ගත්තාම වෙල් බැංක් එක කතා කරන්න ඉස්සෙල්ලා අපේ සූදානම මොකද්ද? දැන් ඒක විශ්වවිද්‍යාල පද්ධතිය විදිහට මේ වැඩපිළිවෙල කිරීම සඳහා මොකද්ද අපේ තියෙන සැලැස්ම? ඒ සඳහා කොච්චරක් එස්ටිමේට් කරලා තියෙනවද? මොකද්ද කරන්න? අන්න ඒකයි අවශ්‍ය වෙන්නේ. ඔව් ඒ දෙකම සමගාමීව සිද්ධ කරන්න වෙනවා. කොච්චරද කියලා කියන්නකෝ. දැන් ඒක දැන් කරගෙන යනවා. දැන් විශ්වවිද්‍යාල මට්ටමෙන් කවද්ද ඉවර වෙන්නේ ඒක? විශ්වවිද්‍යාල මට්ටමෙන් අවශ්‍යතාවය දැන් මේ අලුතෙන් ඇති වෙච්ච අවශ්‍යතාවය හඳුනා ගන්න වෙනවා ගර මන්ත්‍රීතුමා. දැන් මේ දැන් අද මේ ප්‍රශ්නෙට මොහොන දීපු ප්‍රශ්න කොච්චර කාලයක්ද කියන්නකෝ?
දැන් විශ්වවිද්‍යාල මට අලුත් ප්‍රශ්නයක් තියෙනවානේ අර සමාවෙන්න මට පොඩ්ඩක් ඒක කරලා තියෙනවා අර සමාවෙන්න ගරු මන්ත්‍රීතුමනි අපේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන පීඨවලින් 80%කට පමණ මේ ඔන්ලයින් ඩිජිටල් ටීචින් වලට අවශ්‍ය වෙන හැම පන්ති කාමරයකටම මන්ත්‍රීතුමනි මොකද අපිට එච්චර ප්‍රතිපාදන නැහැ හැබැයි පීඨ හැටියට ගත්තාම 80%කට පමණ මේ වගේ යටිතල පහතු නෙමෙයි පීඨේ අවශ්‍ය ක්ලාස්රූම් ප්‍රමාණයෙන් කොච්චරක තියෙනවද කොච්චරක අවශ්‍යද මෙන්න මේකයි අවශ්‍ය වෙන්නේ පීට 80%කට පමණ සංඛ්‍යාවකට අපි පීට තිබුණට වැඩක් වෙන්නේ නැහැ නේ මන්ත්‍රීතුමනි ඒක හැම අධ්‍යන අංශයකටම දෙන්න අවශ්‍ය නැහැ ආ ඒක හරි ඒක ෂෙයා කරගන්න පුළුවන් අපි ෂෙයා කරගන්න ඔව් නෑ මම අපි අහන්නේ එතකොට සුරපඩ අවශ්‍ය කරන පන්ති කාමරේ අවශ්‍ය කරන අර බෝඩ්ස් එක ඒ කියන්නේ ඩිජිටලි උගන්වන්න පුළුවන් ෆැසිලිටීස් 80%ක්ද 100%ක්ද මේ නෑ මම කියන්නේ නෑ මම කියන්නේ මෙන්න යූස් කරන්න පුළුවන් ප්‍රමාණය මම මෙහා 80%කට තියෙන්න පුළුවන් ඒක හැබැයි අපි ඒක අර ඔබතුමාලා කිව්වා වගේ වෙන විදිහකට යූස් කරන්න පුළුවන් කාලසටහන් අරකට මෙහාට කරගෙන ඔව් එහෙම තත් එක ඒ ෆුල් කැපැසිටි යන්න පුළුවන් තැනක තියෙනවද එච්චරයි මන්ත්‍රීතුමනි ගරු මන්ත්‍රීතුමනි ඒක එහෙම අපිට ඒ ප්ලෑන් කරලා තිබුණාට 80%ක විතර ප්‍රමාණයකට යන්න ප්ලෑන් කරලා ප්‍රොකියුමන්ට් ඇක්ටිවිටීස් ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා මොකද සප්ලයර්ස්ලට එකක් තමයි සප්ලයර්ස්ලා මේ දවස්වල කෝට් කරන්න කැමති නැහැ කෝට් කරලා පර්චස් ඕඩර්ස් යවපු අයටත් සප්ලයි කරන්න බැහැයි කියලා මේ මිල ගණන් වලට ඒගොල්ලන් ටෙන්ඩර්ස් මේවා දුන්නට සප්ලයි කරන්න බැහැයි කියන ප්‍රශ්න තියෙනවා ඒ මිල ගානට දෙවෙනුව ඩොලර් නැති හින්දා එයාලට ඒවා අරගෙන පිටරටින් අනයන කරලා ගෙන්නන්න බැරි ප්‍රශ්න තියෙනවා ඉතින් අපේ ප්ලෑන්ස් තියෙනවා ඔය ප්‍රොජෙක්ට් එක එන අවුරුද්දේ 2023 වසරේ ජූනි මාසයේ අවසන් වෙන්න ඕනේ ගොඩක් අපේ ප්ලෑන් කරලා තියෙනවා හැබැයි ඒ ප්ලෑන්ස් අනේ ප්ලෑන් එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න කියලා අපි කියන්නේ ඔන්න ඔය හදපු ප්ලෑන් එක විශ්වවිද්‍යාල පද්ධතිය වෙන මේක මේකේ දැනට වෙන මේ පහසුකම් වෙන මෙච්චරයි තියෙන්නේ හෙඩ් ප්‍රොජෙක්ට් එකේ එතකොට දැන් අපි ඔන්ලයින් අධ්‍යාපනයේ මගින් වෙන මේකයි අපිට කරන්න පුළුවන් මට්ටම ඒ මට්ටම කිරීම සඳහා දැනට තියෙන පහසුකම් වෙන මෙච්චරයි. ඒතර වෙන මෙච්චර පහසුකම් අවශ්‍යයි. ඉතින් ඔච්චරයි හදලා ඒ ටික හදලා වාතාවරණය කරන්න. ඉතින් ප්ලෑන් එක තියෙනවා නම් අපිට දෙන්න ඕක. ප්ලෑන් එකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, ගරු සභාපතිතුමා. ඒක සියලුම විශ්වවිද්‍යාල 17ම 17ේම ඒගොල්ලෝ කියන මේ ප්‍රමාණය අවශ්‍යයි කියන එක දැන් කමිට් කරලා තියෙනවා. ඒක මුතුම කියෝ වගේ දැන් මේ දවස්වල තියෙන equipment අපිට ගේන්න බෑ විශේෂයෙන් computer වගේ දේවල් අපිට ගේන්න විදියක් නැහැ මේ LC open කරගන්න විදියක් නැහැ ඒ supply හරි ඒකට බලින් අපිට plan එක කියන්නකෝ අපි ඊළඟ විකල්ප කියන්නම් අපි දැන් කියන්නේ උදාහරණයක් හැටියට අපිට පුළුවන් මෙහි පාර්ලිමේන්තුව හරහා ඒ අලුපාලුකම් තියනවා නම් විසඳන්න යුතු ඒවා ඒ ප්ලෑන් එක සම්පූර්ණ කිරීම සඳහා අපිට උදව් වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒ ප්ලෑන් එක ඉදිරිපත් කරන්න. ගරු සභාපතිතුමනි, ඕකට තව එකක් එකතු කරන්න ඊළඟට World Bank Project Cycle එක එන්නේ Human Capital Project එක. මං හිතන්නේ ඒකෙන් පාසල් සහ විශ්වවිද්‍යාලවලට හුඟක් ප්‍රතිපාදන ලබා ගන්න පුළුවන්. ඊළඟ සයිකල් එක වෙන්නේ Human Capital Project එක. ඉතින් මං හිතන්නේ කියන ඉතින් මම අපි අහන්නේ ඇත්තටම දැන් ඔය එකක් අපි ඇහුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඩොලර් මිලියන 100ට මොකක්ද අරන් තියෙන පියවර මොකක්ද හරිද නිශ්චිතව දැන් equipments ගන්න කොච්චරක් දාලා තියෙනවද ඒකේ තියෙන தත්ත්වය මොකක්ද ඒ ගැන කවුරු හරි දන්නවනම් හරියට මෙතන ඉන්න කවුරු හරි ඒක අපිට කියන්න එහෙම නැවේ නම් අපි ඒකයි ලේකම්තුමාට කිව්වේ මේක ගැන assessment එකක් කළා ඔබතුමා සමාරේවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දීලා ඉවර කරගන්න පුළුවන් නැත්නම් ඉතුරු ටික අරගෙන අඩුවතරමේ මේ අනිත් පාසල් ටිකේ තියෙන ඉෂුස් ටික අපි දැන් මේ අපි එකයි මේකේ මූලික අදහස් තිබුණේ ඇත්තටම මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් වැඩිය මේ අපිට මේ ඉයර්ස් ගණනාවක් දැන් මේ අධ්‍යාපනය ලබනින දරුවෝ හතරේ ළමයි පහට යන්නේ හතරේ සිලබස් එක කවර් කරන්නේ නැතුව පහේ ළමයි හයට යනවා ඒ වගේ සිලබස් කවර් කරලා නැහැ
හතේ ළමයි අටට යනවා හතේ ඉගෙන ගත්තේ මොනවද කියලා දන්නේ නැහැ. හැබැයි එක්සෑම්ස් හරියටම තියෙනවා. ඉතින් අන්තිමටම ළමයි ගොන් ළමයි ටිකක් බාඩපත් වෙලා තමයි මෙතනින් ඉහළට අඩියෙන් අඩිය ඉස්සරහට යන්නේ. අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ අපිට අතර මිස ගන්න තියෙන්නේ ඕක. අපි මේ මෙතනින් පටන් ගත්තට. ඒ නිසා අපි නම් කියන්නේ මේ තවත් මේක ඇද ඇද ඉන්න ඕනේ වර්ල්ඩ් බැංක් එක මොකද්ද කරලා තියෙන්නේ කියන එක ගැන අඩුපතරමේ report එකක් ඔබතුමා වහම අරගෙන අපිට committee එකට විදිහට එවන්න. මොකද ඒක අපිට හිතන්න පුළුවන් ඉදිරියට ටික මොකද කරන්න කියලා. ගරු සභාපතිතුමා ඒ plan එකේ මම නැවත වතාවක් අවධාරණය කරන්න කැමති infrastructure එක හරි ඒක ඒ කොහොමද ඔය ප්‍රායෝගික ප්‍රශ්න ප්‍රතිචාර දක්වන්නේ කියන එක අත්‍යවශ්‍යයි. නමුත් මම හිතන්නේ ප්‍රොෆෙසර් නිලාන්ති මේක හොඳටම දන්නවා. අපි ඔක්කොලාටම වඩා ඩිලිවරි එකේ ක්වොලිටි එක ගැන කොහොමද යම් කිසි විදියක ඒකට මොකද්ද තියෙන ප්ලෑන් එක ගැනත් අපිට අදහසක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. සහ මේ හය එඩියුකේෂන් සෙක්ටර් එක ගැන කවුද වෙන ඒකට සම්බන්ධ වෙන්නේ කියන එකත් මං හිතන්නේ අපිට දැනගන්න වෙනවා. විශ්වවිද්‍යාල 17ට ඇරෙන්න මොකෝ විශාල ළමයි සංඛ්‍යාවක් ඒවයිත් ඉන්නවා. ඒවට සමහර වෙට මේ ෆන්ඩින් ගන්නත් හරිම අමාරුයි. ඒ ළමයින්නුත් ළමයිනේ ඒකක් තියෙනවා. හතරවෙනි එක මට අවධාරණය කරන්න ඕනේ. දැන් අපේ ගොඩක් එම්ෆසිස් යනවා මං හිතන්නේ ප්‍රයොරිටි උත් දෙනකොට සයන්ස් ඇන් මෙඩිකල් මොකෝ ඒ සෙක්ටර්ස් වලට කොහොමටත් යනවා. දැන් අපිට ආර්ට්ස් එඩියුකේෂන් වල සෑහෙන කාලයක් තිස්සේ ප්‍රශ්න තියෙනවා. දැන් ඔන්ලයින් වලින් ඒ ප්‍රශ්නේ ඩබල් වෙනවා. රයිට්. එතකොට ඒ දැන් ඔය ළමයි අවුරුදු 4කින් 5කින් එළියට ආවම ආයිත් අපිට කියයි ඔන්න මේගොල්ලෝ අන්එම්ප්ලොයබල් අරවද මේවද කියලා ආයිත් ඒ ළමයි ස්ටිග්මටයිස් වෙනවා. ඒ ළමයි කොහොමටත් ගන්නකොටත් ස්ටිග්මටයිස් වෙන්නේ එළියට යනකොටත් ස්ටිග්මටයිස් වෙලා යන්නේ. එතකොට මොකද්ද එතන ආර්ට්ස් ඇන්ඩ් හියුමැනිටීස් වලට මොකද්ද දෙන ප්‍රයොරිටි එක? මොකෝ අපි දන්නවා අර ප්‍රැක්ටිකල්ස් තියන්න ඕන නිසා සයන්ස් ඇන්ඩ් මෙඩිකල් ස්ටුඩන්ට්ස්ට මොනවා හරි එකක් එනවා. හැබැයි අපි දන්නවා යුනිවර්සිටි සිස්ටම් එකේ මේ වැඩිපුර ප්‍රමාණයක් ඉන්නේ ආර්ට්ස් ඇන්ඩ් හියුමැනිටීස්. ඒගොල්ලොන්ට තමයි අවධානය අඩුවෙන්ම යන්නේ. ඒගොල්ලොන්ව තමයි ඊට පස්සේ ප්‍රශ්නයක් හැටියට සමාජය දකින්නේ. ඉතින් මේ සිස්ටම් එක තුල ඔක තවත් එගුණ දෙගුණ වෙන්න යනවා. ඒක ගැනත් ඔය දෙන ප්ලෑන් එකේ අපිට මොකක් හරි ඒක ගැනත් හිතනවා නම් මම හිතන්නේ ලොකු ගරු මන්ත්‍රීතුමනි මේ දවස්වල يعني අපි කල්පනා කළා විශේෂයෙන් ආර්ට්ස් ළමයිගේ IT නොලෙජ් එක සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සියලුම ආර්ට්ස් ෆැකල්ටි වල ICT ඩිපාර්ට්මන්ට් එක ඇතුළත අපි අවසර දීලා තියෙන්නේ. මේ දැන් අපි DMS එකේනොත් අවසරය ගත්තා. විශ්වවිද්‍යාල මේ වෙනකොට 8ක IT ඩිපාර්ට්මන්ට් සෝෂල් සයන්ස් ඇන්ඩ් හියුමැනිටීස් ෆැකල්ටිස් වල හදලා තියෙනවා. ඒ අර ළමයිට IT පිළිබඳ ඔබතුමිය සඳහන් කරා වගේම IT පිළිබඳව දැනුමක් තියෙනවා නම් ඒ ළමයි මේ ජොබ් මේ වලට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙයි ටිකක් දුරට. ඒක මේ සමනය කර ගැනීම සඳහා තමයි අපි ඒක කළේ. මහාචාර්යතුමා ඔව් දැන් ඔබතුමාලා නිශ්චිතව කාරණා දෙකකට මෙතන හරියටම උත්තර දුන්නේ. හා එකක් තමයි මේ මිලියන 100ේ වියදම සිදු වුණේ කෙසේද කියන්නේ. එතකොට ඒක මම හිතන්නේ අපේට වාර්තාවක් දිය යුතුයි. දෙවෙනි එක තමයි මේක ක්‍රියාත්මක කිරීම සඳහා ඔබතුමාලගේ තියෙන සැලැස්ම හරියට මොකක්ද කියන එක. එතකොට ඒ දෙක ඔව් සැලැස්ම ඇතුලේ බාධාවන් මට විනාඩියක් දෙන්න. ඒ සියල්ල එතකොට ඒක තමයි ප්‍රධානම ප්‍රශ්න දෙක. මන්ත්‍රීතුමාලා මතු කරපු. ඒ නිසා දැන් මට හිතෙන්නේ ඔබතුමාලට දැන් උත්තර දෙන්න බැයි නං සතියකින් හරි කමන්න අපිට නිශ්චිතව ඒක කියන්න ලබා දෙන්න ඒකයි ඒක එහෙම නැතුව දැන් මේ මෙතන ඉන්නවදනේ මේ අවිශේෂ මහින්දට තව ගියාට වැඩක් නැහැ වෙන්නේ නෑ මෙතන හිටියා නේද ඔය මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමෙන් සභාවේ මේ තව නිලධාරි මාත්‍රු දැන් මේ උපසභාපතිවම දැනගන්න ඕනේ නෑ කවුරුහරි මේක සබ්ජෙක්ට් එක කරන්නේ කියලා නෑ නෑ ගරු වංශතුමනි මම තමයි ඒ ව්‍යාපෘතිය ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටර් මම ඉස්සලා කිව්වා වගේ ලොකු සැලැස්මක් තියෙනවා ඒක මේ මොහොතේ මට ඉදිරිපත් කරන්න බෑ මම ලොකු සැලැස්මක් ඒක නෑ ඒක හැදුවේ මට සැලැස්ම නෑ ලොකු සැලැස්ම හරි අපිට ලොකු සැලැස්ම දිනන රට ඒක ඇවිල්ලා දිනනවා වෙන්නේ නැති කයි ප්‍රශ්නේ සැලැස්ම හැදුවේ 2017 විතර ගන්නත් 2017 විතර තමයි සැලැස්ම දැන් මෙහෙමයි දැන් 2017 හදපු සැලැස්ම අද තිබුණු ප්‍රශ්න නෙමෙයි එදා තියෙන්නේ ඔව් එතකොට අද තියෙන ප්‍රශ්න වලට අපි මේක හදන්න වෙනවා ඔබතුමා නම් දන්නේ නිකම් නම් මතකයක් නෙමෙයි මේ
අපි දැන් ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ World Bank එකේ ડોક્ટર අතුරුපානත් එක්ක අපි මීටින් එකක් තිබ්බා ගිය සතියේ. එතකොට එයා තමයි කිව්වේ තව ඩොලර් මිලියන 25ක එන්හැන්ස්මන්ට් එකක් දෙන්නම් කියලා. හැබැයි ඒකත් එක්ක අර අපි හදලා තියෙන සැලසුම් තියෙනවා රීඩිෆයින් කරලා අපි රීසෙට් කරන්න වෙනවා. එතකොට ඒක දැන් අපි කරගෙන යනවා වහාම ප්‍රයොරිටි දීලා. එතකොට ඒක මීඩියම් ටර්ම් ප්ලෑන් එකක් විදිහට තමයි හදන්න වෙන්නේ. මොකද දැන් මේක අවුරුද්දක ප්ලෑන් එකක් මදි. ඒක අපි දැන් යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් එකයි හයර් එඩියුකේෂන් මිනිස්ට්‍රියයි මිනිස්ට්‍රියේ අතිරේක ලේකම්වරු එතකොට යුජීසී එකේ දැන් අපි දැන් World Bank එකේ ස්ටියරින් කමිටි එකක් තියෙනවනේ සර් ඒ නෑ World Bank එකේ මේ ප්‍රොජෙක්ට් එකට ස්ටියරින් කමිටි එකක් තියෙනවා ඒ ස්ටියරින් කමිටි එකේ තමයි මේ ඒ කමිටියේ ඉන්නේ සර් මම ඉන්න මේ විදිහට අපි හැම සිකුරාදාම අන්තිම මේකෙදි සැස් වෙනවා 2017 ප්ලෑන් එකක් කොමිටි කොයිද නෑ 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 දැන් ඇක්ෂන් කමිටිය මම මේ කියන්නේ 2017 අපි ප්ලෑන් එක හදන්න දුන්න කමිටිය ප්ලෑන් එක හදලා ග්‍රාන්ට් එක ගත්තට පස්සේ නොමු හා ඒගොල්ලෝ නෑ හරි ඒ ගොඩක් වෙලාට විශ්වවිද්‍යාලවල හිටපු අයිස්සංශවරු තමයි ඔක හැදුවේ ඊට පස්සේ දැන් මේ දැන් මම මේ කතා කරන්නේ ඊට පස්සේ ඉම්ප්ලිමෙන්ටේෂන් කමිටිය. ඒකට ඉන්නව වෙනම. ඒ කමිටිය කවුද ඇතුළත්? මම ප්‍රධාන කණකාධිකාරී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව. දැන් ඔය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව සම්බන්ධව ඔය කියන World Bank ප්‍රොජෙක්ට් එක 2017 පටන් ගන්නකොට මේ පැනඩමික් එක ප්‍රදාන කරගෙන නෙමෙයි පටන් ගත්තේ. ඒතර ඒ ව්‍යාපෘතිය මේ අමාත්‍යාංශය යටතේ යන ওই මිලියන 100 ව්‍යාපෘතිය යටතේ යම් යම් සැලසුම් කරන ලද වැඩසටහන් වගේක් ක්‍රියාත්මක වෙමින් පැවතුණා. ඒ පවතින අතරේදී මේ 2019 අවුරුද්ද වෙනකොට තමයි අපිට මේ ගැටලුව මතුනේ. ඒ වෙනකොට අපිට තව ප්‍රශ්නයක් ආවා 10,000ක් වැඩි විශ්වවිද්‍යාලවලට බඳව ගැනීම සම්බන්ධව. මේ සම්බන්ධයෙන් අපි විශ්වවිද්‍යාල සමග මූල්‍යමය සහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සැලසුමක් ඩිස්කෂන් එකක් තිබ්බා චාමන් දිගින් දිගටම තියලා අපි ව්‍යාපෘතියක් විදිහට අපි ඒක ඉදිරිපත් කරා නැෂනල් ප්ලෑනින් දෙපාර්තමේන්තුවට. නැෂනල් ප්ලෑනින් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරපුවාම ඒගොල්ලන්ගේ සහ අන්තිමට World Bank එකත් එක්ක ඩිස්කස් කරලා සමස්ත යෝජනාව උනේ ස්ටේජස් දෙකකට යෝජනා කරා. පළවෙනි ස්ටේජස් එක යටතේ රුපියල් බිලියන 5 ඒ කියන්නේ ඩොලර් මිලියන 25ක එන්හැන්ස්මන්ට් එකක් විතරක් මේ පවතින ව්‍යාපෘතියෙන් අපට දෙන්න පුළුවන් මේ කරන්ට් ඉෂුස් ඇඩ්‍රස් කරන්න. හැබැයි ඊට වඩා අනිත් එක මේ වෙනකොට World Bank එක කමිට් කරලා තියෙන හින්දා ඒ කමිට් කරපු ප්‍රමාණය ඔය ඩොලර් මිලියන 25 100 කියන කමිට් කරපු ප්‍රමාණය මේ ප්‍රමාණය ඇඩ්‍රස් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට ඒ යෝජනා කළා. එතනින්ම තව යෝජනාවක් කරා තව රුපියල් බිලියන 18ක් 20ක් වගේ නව ලෝක බැංකු ව්‍යාපෘතියකට යා යුතුයි කියලා. මේ සියල්ලම අපි කැබිනට් එකට ඉදිරිපත් කරා. එයානුව කැබිනට් මෙමරැන්ඩම් නම්බර් 21/170 කියන ඒකෙන් කැබිනට් එක අනුමත කරලා තියෙනවා විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා පවතින World Bank ව්‍යාපෘතිය යටතේ රුපියල් බිලියන 5ක එන්හැන්ස්මන්ට් එකකුත් නව World Bank ව්‍යාපෘතියකට නෙගෝෂියේෂන් එකක් කරන්න මේ සියලු ප්‍රශ්න වලට ඇඩ්‍රස් කරන්න. එතනදී තමයි මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් රික්වයර්මන්ට්ස් සහ ඊට අමතරව මේ කියන විශේෂයෙන් මේ ඔන්ලයින් ටීචින් වලට වෙන ඉක්විප්මන්ට්ස් ගැනීමට හැකියාව ලැබෙන්නේ. එතෙන්දි මේ ඩොලර් මිලියන 25 ඒ කියන්නේ රුපියල් බිලියන 5 පහෙන් මේ වෙනකොට අපිට බිලියන 2ක් හම්බුණා. ඒ බිලියන 2 හම්බුනේ 2021 දෙසැම්බර් මාසේ. ඒ 21 ඒකෙන් යම් ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ඒ වෙනකොට තිබුණ ගැටලු යම් ප්‍රමාණයක් විසඳගත්තා. හැබැයි ඉතුරු රුපියල් බිලියන 3 ලැබෙන්නට තිබුණේ මේ මාසේ. ඒක ලෝක බැංකුවේ එන්හැන්ස්මන්ට් එකක් විදිහට අනුමත වෙලා ආයුතු වෙනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල අපට 22 ජනවාරි මාසේ සැලසුම් ඉදිරිපත් කරා. ඒ අනුව සමහර විශ්වවිද්‍යාල ප්‍රොකියුමන්ට් කටයුතු කරගෙන යනවා. සමහර විශ්වවිද්‍යාල දැනුම් දීලා තියෙනවා ප්‍රොකියුමන්ට් කටයුතු කරන්න ඒ ඉක්විප්මන්ට් ගැනීමට හැකියාවක් නැහැ. මොකද ෆොරින් සප්ලයර්ස්ලා නැහැ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒ අතරේ අපි මේ World Bank එකත් එක්ක අපි ලේකම්තුමා කිව්වා වගේ අකණ්ඩ අර ස්ටියරින් කමිටිස් වල ඩිස්කෂන්ස් වලදී මතුවන ගැටලුවක් තමයි ඒ ඉතුරු රුපියල් බිලියන 3 දීමේදී ලෝක බැංකුවට දැන් ගැටුවක් ඇති වෙලා තියෙනවා IMF එකේ ලෝන් එක අනුමත වීම හෝ නොවීම. ඒක අනුමත වුණාට පස්සේ තමයි මේ බිලියන 3 නිදහස් කිරීමේ හැකියාව ඒගොල්ලන්ට ලැබෙන්නේ. හැබැයි ඒ වුණත් ඒගොල්ලෝ දැනට ඩොලර් ලෝක බැංකුවේ තියෙන එක්ස්චේන්ජ් රේට් ඩිෆරන්ස් එක නිසා රුපියල් මිලියන 500ක් හොයාගන්න දෙන්න පුළුවන් කියලා කියනවා. ඒතකොට මේ රුපියල් මිලියන 500 මම විශ්වාස කරනවා අපිට ඉදිරි මාසේ හෝ මේ මාසේ ඇතුළත අපට මිලියන 500ක් ලැබේ. හැබැයි ඉතුරු බිලියන 2 හමාර ලැබෙන්න
ඒ අනුමත වීම වෙන්න ඕනේ පළවෙනි ස්ටේජ් එකෙන්. ඊළඟට අපේ අර අර නව ව්‍යාපෘතිය සඳහා අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල පද්ධතිය ඒකාකබද්ධ කරපු කමිටුවක් මගින් දැනට නව ව්‍යාපෘති යෝජනාව සකස් කරගෙන යනවා. හැබැයි යෝජනාව සකස් කරගෙන යන්නේ මේ වන විට විශ්වවිද්‍යාලවල තියෙන තත්ත්වය අපි ඉවැලුවේට් කරලා විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කරලා රික්වයර්මන්ට්ස් හඳුනාගෙන තියෙනවා. මෙච්චර ඉක්විප්මන්ට්ස් ඕනේ, මෙච්චර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඕනේ, අන්න ඒවට කොහොමද ඇඩ්‍රස් කරන්නේ කියලා. ඔන්න ඕක තමයි කරන්ට් සිටුේෂන් එක. කරු සභාපතිතුමනි, මෙතෙන්දී අපට මේකට උදව් කරන්න පුළුවන් නම් අර ඩොලර් බිලියන 2.5 ලබලා දෙන්න මේ කමිටුවට පුළුවන් නම් ඒක ලබා දෙන්න අපිට ඉක්මන් කරන්න ඒක එක ක්‍රමවේදයක්. ඊළඟට ඉතුරු නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ. හැබැයි ඔය සියල්ලම ලෝක බැංකු නව අනුමත වීම තුළින් එන්න ඕනේ. දැනට තියෙන සිටුේෂන් එක ඕකයි. ඔය සම්බන්ධව දිගින් දිගටම වර්ල්ඩ් බැංකයි අපි අතර සාකච්ඡා පවතිනවා. ඒ නිලධාරී මේ දැන් ඒ සැලැස්ම ගැන ඔයගොල්ලන් සකස් කරලා තියෙන සැලැස්ම ගැන මේ මහාචාර්යවරුන් ආචාර්යවරුන් ඔක්කොම අදාළ ඇය රිවියූ කරලා අනුමත කරලා තියෙනවද? ඒවා අලුතක නෑ සර්. දැන් කරගෙන යනවා. අපේ කවුන්ටර් මාත කිව්වා වගේ අපි සතියකට සැරයක් අපි රැස් වෙලා විශ්වවිද්‍යාල අධිකත් කතා කරලා අවශ්‍ය දේ මේ දවස්වල කැටුම්පත් කරගෙන යනවා. තවම නෑ. ඒක ඒක කලාට පසුව තමයි දන්නේ හරියට අවශ්‍යතා මොනවද කියලා. ඒ ඒක නොකර මේ වැඩේ කරන්න බෑ. දෙවනුව දැන් මේ ඇයි ලෝක බැංකුව මේ IMF මේ ඒක ක්‍රියාත්මක වීමේ කොන්දේසියක් හැටියට මේ දාලා තියෙන්නේ මේක? මට මෙන්න මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. දැන් මේකේ එක කම්පෝනන්ට් එකක් විදියට ඔබතුමාලට දාන්න. දැන් මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් කියපුවාම මේවා ගන්න අර මම ඒකනේ මේ කතා කරන්නේ. මම කියන්නේ ඔය තියෙන ඒවා ටික පාවිච්චි කරලා හදනකොට ළමයින්ට අඩුමතරමේ වර්ල්ඩ් බැංකත් එක්ක අඩුමතරමේ කතා කරලා අරගෙන තියෙන කොම්පෝනන්ට් එකකින් යම්කිසි විදියකට විශ්වවිද්‍යාලයත් එක්ක ගිවිසුම් ගත වෙලා හරි කමන්නේ නැහැ. අඩුමතරමේ